ඩයිනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීදුරයක් දැරීමට නිත්‍යානුකූල සුදුසුකමක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළා. අධිකරණයෙන් ලැබුණු නියෝගය සම්බන්ධයෙන් ඩයිනා ගමගේ මහත්මිය මාධ්‍යම කැඳවමින් කරුණු දැක්වුවා. ඇගේ එම කරුණු දැක්වීම සම්බන්ධයෙන්ද විවිධ අදහස් පළවෙනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු නඩු තීන්දුව ඇත්තටම පිළිගැනීමට පුළුවන් කමක් නැහැ මට. මේකේ පිටිපස්සේ තිබුණ කුමන්ත්‍රණය, ඒ කියන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණය. මට කියන්න තියෙන්නේ ගෑනුන්ට ඔච්චර බය වෙන්න එපා. විපක්ෂ නායකතුමා, මහලේ කම්ලා, ඔය ඉන්න බණ්ඩාරලා, ලැජ්ජ නැද්ද? එච්චරටම මම ඔයගලන්ට අභියෝගයක් වුණාද? ඊළඟ පාර්ලිමේන්තුවත් එනවා. මම මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනවා. මේ රටේ නීති අනුව එපිල් එකකට යන්න පුළුවන් නම් ඔව්, මම ඒක එපිල් කරන්න ලෑස්ති. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා. ඩයනගමගේ එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙනවා නම් ඒක ඇගේ අයිතිය. හැබැයි මම විශ්වාස කරනවා ඩයනගමගේ එහෙම කරන්න ගන්න නැහැ කියලා. මම ඒකට අභියෝගයක් හැටියට කියනවා, පුළුවන් නම් ඒක කරන්න කියලා. මොකද ඇයට මේ අවුරුදු තුනහමාරකම නඩුකරය තුළ ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා තහවුරු කරන්නවත් පිටන්නේ නෙවෙයි කියලා කරුණු කාරණා ඔප්පු කරන්නවත් කිසිම කාරණයක් ඉදිරිපත් කරගන්න බැරි වුණා. ඒ වගේම ඩයනගමගේ ඊයමට චෝදනාවක් කරනවා, මේක පැහැදිලිවම සජබේ පිටි මගේ පිටිපස්සෙ ඉන්නවා කුමන්ත්‍රණයක් කියලා. නෑ, සජබේ කියන පක්ෂයේ නීත්‍යානුකූලභාවය ඈ කියන විදිහටම මාත් පිළිගන්නවා. අද අභියෝගයට ලක් වෙනවා මේ කාරණාත් එක්ක. අදටත් ගිහිල්ලා බලන්න මගේ YouTube එකේ තියෙනවා, මම හිටපු මැතිවරණ කොමසාරි මහින්ද දේශප්‍රියත් එක්ක කරපු සාකච්ඡාවක වොයිස් රෙකෝඩින් එකක්. දැන් ඔහු මොනා කිව්වත් ඒක වොයිස් රෙකෝඩින් එක ඇහුවොත් ඒකේ තියෙනවා ඈ මේ සජබේ ට්‍රාන්ස්ෆර් වෙච්ච විදිය, ඒක පාර්ලිමේන්තු පනතට උල්ලංඝනය කරලා වෙච්ච කාරණා කියලා. සජිත් ප්‍රේමදාස ඇයි ඩයනට විරුද්ධ වචනයක්වත් කියන්නේ නැති? ඒගොල්ලන්ගේ ගනුදෙනුව හින්දා. මොකද සජබේ ඩයනගේ කටට බයයි. මම ඩයනට කියන දැන්වත් කතා කරන්න, සජබේ ගැන කියන්න තියෙන ඔක්කොම රහස්තික කියන්න. ඒ වගේම මම කියන්න කැමති, ඩයනා ගමගේට මේ ආරක්ෂාව තදින්ම ලැබෙන්නේ හර්ෂ ඉලුක්පිටිය කියන වර්තමාන ආගමන විගමන පාලකවරයා විසින්. මේ අතර ඩයනා ගමගේ මහත්මියගෙන් හිසු පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ සඳහා සමග ජනබලවේගින් නම් කළ මුජිබි රහුමන් මහතා තීවරු දුන්නා. මේ අතර තමන් සමගි ජනපලවේගෙන් නිරපීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය මාත ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පිටසමද ලබන 28 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. මෙම පිටසම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ අද කැඳවුවා. එහිදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාපා මහතා කරුණු දැක්වුවා. ඔහු ඉල්ලා සිටියේ මෙම පිටසම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව අදාළ පෙත්සම ලබන 28 වනදා කැඳවන ලෙසත් පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධ තීරණය එදින දැනුම් දෙන ලෙසත් නියම කෙරුණා. මෙහි වග උත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගී නායක සජිත් ප්‍රේමදාස, මාලේකම් රංජිත් මන්තුම් බණ්ඩාර යන ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. කෙසේ වුවද ඩයනා ගමගේ මහත්මියගේ සැමියාවන සේනකද සිල්වා මහතා කියා සිටින්නේ මෙම දෙදෙනා සමගි ජනබලවේගින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. මම සමගි ජන බලවේගයේ නැමැති පක්ෂයට පක්ෂය ලබා දීලා, සජිත් ප්‍රේමදාස මැතිතුමාව පක්ෂයේ නායකයා කරලා, ඩයනා ගමගේ මැතිනිය ස්ටෙප් ඩවුන් වෙලා මහලේකම් කමින් රංජිත් බද්දුම් බණ්ඩාරට මේක ලබා දුන්නේ. මේක තමයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ තියෙන 100% ඩොකියුමන්ට් එක, ඔරිජිනල් ඩොකියුමන්ට් එක. මම උඩින් අසං කළ තියෙනවා ඩයනා ගමගේ මහත්මිය මේ පැත්ත අසං කළා. ඊට පස්සේ තමයි රංජිත් බද්දුම් බණ්ඩාරයි සජිත් ප්‍රේමදාස අසං කළ තියෙනවා. මම නෙවත් කරන්නේ, පත් කරන්නේ ඉස්සෙල්ලා. අපි ජනාධිපති මැතිවරණ තුනකට, මහ මැතිවරණ තුනකට, පළාත් සභා මැතිවරණ තුනකට, පාර්ලිමේන්තු සභා මැතිවරණ තුනකට මේ පක්ෂෙන් තරඟ කරලා තියෙනවා. ඩයනා වැඩ පෙන්නලා ඔය තනතුර ගත්තේ. ඒකට ගියා කියලා තමයි තරහ වුණේ. සජිත් ඇඬුවා මාත් එක්ක අවගොතු උත්තේ. මට මේක කරන්න එපා කියලා. ඩයනා නැතුව බෑ, ඩයනා ඕනේ, ඩයනා ඕනේ කියලා. මං කිව්වා අන්තිමට, මං කිව්වා ඩයනා උතුම්මගේ වයිෆ් නෙමෙයිනේ. ඩයනා ගන්න තීරණයක් ගන්නද? ජලනේ යනවා නෙමෙයිනේ මේ. ඊට පස්සේ මෙතුමා කරේ වැඩේ මොකද්ද? පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරලා මේ පක්ෂේ ඉන්නවා නම් මේ පක්ෂේ විතරයි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සියලු දෙනාගේ තනතුර අහෝසෙනවා කියලා ක්ලෝස් එකක් ගත්තා. ඒ ක්ලෝස් එක අනුව එතුමාගෙන් වල කපා ගත්තා. මොකද එතුමා මේ වෙලාවේ දැනුත්
රංජිත් මන්තුම් බණ්ඩාර UMP පක්ෂ සමාජිකයෝ එක්කෙනයි ඒක UMP පක්ෂ සමාජිතෙක් නොවන ඔය පක්ෂේ ඔය හර්ෂ විතරයි ඉල්ලස් වෙලා තියෙන්නේ අපි මේක නඩුව ගෙනියනවා ගෙනියලා පක්ෂය තහනම් වීමක් වෙන්නේ නැහැ පක්ෂය පිළිව පවතිනවා මෙතුමාගලගේ තනතුරු අහිමි කරලා අපිට අවශ්‍ය මිනිස්සු දාගෙන මේ පක්ෂය ඉස්සරහට ගෙනියනවා මේ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා ඔබ එතුමාට ලැබිලා ඉවරයි කියන කතාව කියලා තියෙනවා එහෙම ලැබිලා ඉවරයි කියන කතාව කොහෙද තියෙන්නේ දැන් එහෙම ලැබිලා ඉවර නැහැ එහෙනම් දැන් මොකද්ද මෛත්‍රී වෙලා තියෙන්නේ පක්ෂයක් කියලා කියන්නේ රටට ජනතාවට අයිති දෙයක්. දැන් ලිඛිතව තියනවාද එතුමා තාමත් එක්සත් ජාතික පක්ෂය? නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා අපිට ඇෆිඩවිට් දීලා තිනවා ඔක්කොම දීලා තිනවා උසාවි ඉදිරිපත් කරලා තිනවා මෙතුමා තාමත් පක්ෂයේ සමාජිකයෙක් කියලා. ඒ වගේ මද්දුම් බණ්ඩාර නඩු දාලා තිනවා. මාව පක්ෂෙන් අයින් කරන්න එපා. තාම නඩු යනවා. මේ අතර අද මාර්ලිමින්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුන් තීමෙන් අනතුරුව මොජිබි රෞමාන් මාතා මාතවිදින් හමුවේ මෙලෙස කරුණු දැක්වූපා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ඩයනාගමගේගේ පක්ෂයක් නෙමෙයි මේ පක්ෂයේ ඩයනාගමගේ එක වකවානුවක එතුමිය මේකේ ලේකම් වෙලා හිටියා එච්චරයි රංජිත් මන්දුම් බණ්ඩාර අපේ හිටපු ඇමැතිතුමාව ලේකම්වරයෙක් හැටියට ඒ පක්ෂයේ විසින් පත් කරලා තියෙනවා ඉතින් එච්චරයි ඒ හින්දා එතුමිය මේකේ ලේකම්වරයෙක් හැටියට හිටියයි කියලා ඒ පක්ෂයේ එතුමියගේ කියලා එහෙම එකක් නෑ මේ තනි පුද්ගලයන්ට පක්ෂ තියාගන්න බෑ ලංකාවේ දැන් ඩයනා මන්ත්‍රීතුමිය අභියාචනා කරන්න හදනවා යලිත් එහෙමනොත් ඔබතුමාට මොකද වෙන්නේ මට මුකුත් වෙන්නේ නෑ ශ්‍රේෂ්ඨාධිකරණයේ තමයි මේ අපේ රටේ තියෙන ඉහළම අධිකරණයේ මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ. ඉතින් ඊට එහා අධිකරණයක් නැහැ. ඉතින් මම දන්නේ නැහැ එතුමිය කොහොමද මේ අභියාචනයක් ඉදිරිපත් කරන්න යන්නේ කියලා. ඒ හින්දා ඒකයි මගේ මන්ත්‍රීකමට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද එතුමියට මන්ත්‍රීකම දුන්නේත් පක්ෂය. මට මන්ත්‍රීකම දීලා තියෙන්නේත් පක්ෂය. ඒ හින්දා මේ ඒකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ විපක්ෂෙන් කිව්වා සිංහයෙක් කෙනවා කියලා. ඇත්තද සිංහයෙක් දාවේ? ඇයි වහට පේන්නේ මොන වගේද? අපි ඉස්සරහට බලමු. ඩයනා ගමගේ මැතිනිය මේ පක්ෂ සෑදීම සම්බන්ධයෙන් කළේ මෙච්චරයි. එතුමිය ආයදුම් පත්‍රයක් ඉදිරිපත් කළා පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා. එළ අපේ ජාතික පෙරමුණ මංගල සමරවීරට අයත් පක්ෂය තමයි ඒ පක්ෂය. දැන් අපේ රටේ නීතිය කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. පුරවැසි භාවයෙන් නැති පුද්ගලයෙකුට ඒ විදිහේ ඉල්ලීමක් කරන්න බෑ කියලා පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධය. හැබැයි මැතිවරණ තරම් කරන්න ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පුළුවන් කමක් නැහැ. දැන් ඩයනා ගමගේ මැතිනිය සමග ජනබල වේගයේ කිසිම මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනා අත්සන් කළා නැහැ. එම නිසා අල්ප මාත්‍රයක අවදානමක්වත් ඇතිවන්නේ නැහැ සමග ජනබල වේගයේ වර්තමාන පාර්ලිමේන්තුවේ අසුන් ගැන සින කිසිම මන්ත්‍රීවරයෙකුට. අපිට මේ පක්ෂය ගැන අපි ගණදෙනුව කරේ 2019 2020. සාමාන්‍ය මේ රටේ ක්‍රමය තමයි තියෙන විද්‍යාපන් දේශපාලන පක්ෂයක් කරන් ඒකට මේක අනුගත කරන එක. ඉතින් අපි මේ විදිහට තමයි කටයුතු කරේ. අපි ආරම්භ මේකේ මධ්‍යකකාරක සභාවට අපේ අය කාණ්ඩායම් පත් කරගත්තා. මේකේ සභාපති විදිහේ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් කරා. මේකේ මහාලේකම් විදිහට මාව පත් කරගත්තා. ඊට පස්සේ මේ පක්ෂය අපි සමගි ජන බලවේගයේ විදිහට අපි අත නම් වෙනස් කළා. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකෙන්කට නීත්‍යානුකූල පක්ෂයක් විදිහට අපි දැන් කටයුතු කරනවා. මේ සම්බන්ධව ප්‍රශ්නයක් පැන නැගුණා 2020 පිරිසක් අධිකරණයට ගියා මේ පක්ෂේ නීත්‍යානුකූල නැහැ කියලා. අධිකරණේ තීන්දුව කරා නැහැ මේක නීත්‍යානුකූල පක්ෂයක් කියලා. මැතිවරණයට ඉස්සෙල්ලා අපිට ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිපියක් දීලා තියෙනවා මේ පක්ෂේ නීත්‍යානුකූල ලියාපදිංචි කර පක්ෂයක්. මේ පක්ෂ සභාපති නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පක්ෂේ මහලේකම් රංජිත් මන්තුම් බණ්ඩාර. ඒ අනුව තමයි අපි පහුගිය මැතිවරණේ නාම යෝජනා ඉදිරිපත් කරේ සමගි ජන බලවේගෙන් මම ඒ නාම යෝජනා පත්‍රවලට අත්සන් කරේ.